සාදරයෙන් පිළිගන්නවා අදත් Education 2020 YouTube channel එකත් එක්ක අපි අද පාඩමෙන් කතා කරන්නේ ලියුකේමියා සම්බන්ධව. ඉතින් ලියුකේමියා කියලා කියන්නේ මෙන්න මේ සුදු සෛල ආශ්‍රිතව ඇතිවන නැත්නම් අපි කියන WBC ආශ්‍රිතව ඇතිවන කැන්සර් එකක් තමයි අපි ලියුකේමියා කියලා කියන්නේ. ඉතින් මෙන්න මේකෙදි පාලනය කරන්න බැරි විදියට නොමේරු මේරු නැති සුදු සෛල අපි කියන ඔය වයිට් බ්ලඩ් සෙල්ස් කියන ඒවා නිෂ්පාදනයීමක් මේ තත්ත්වයේදී සිදු වෙනවා. ඒතර පාලනය කරන නොහැකි ආකාරයට නොමේරු සුදු සෛල නිපදවන කැන්සර් එකක් තමයි අපි කියන්නේ ලියුකේමියා කියලා. ඉතින් මෙන්න මේ සඳහා හේතු වෙන්නේ මේ ක්‍රෝමොසෝම වැරදි විදියට සකස් වීම. වර්ණ දේහව වැරදි විදියට සකස් වීම හේතුවෙන් තමයි මෙන්න මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. එතකොට මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදියට සාමාන්‍ය සෛල විභේදනය කෙරෙහි මෙන්න මේ අසාමාන්‍ය ක්‍රෝමසෝම මැදිහත් වෙනවා. මැදිහත් වෙලා අසාමාන්‍ය ලෙස සුදු සෛල ප්‍රගුණණය කිරීමක් සිදු කරනවා. එතන මෙන්න මේකෙදි වෙන දේ තමයි මෙන්න මේ වර්ණ දේහයේ වැඩිය සකස් වීමෙන් හින්දා අසාම කියන්නේ පාලනයකින් තොරව මේ සෛල ප්‍රගුණණය වෙන්න පටන් ගන්නවා සුදු සෛල. අවසානයේදී වෙන්නේ මේ මෙන්න මේ ලියුකේමියා සෛල මෙන්න මේ ඇට මිදුළු රුධිර සෛල නිෂ්පාදනය කරන ඇට මිදුළු බෝන් මැරෝ එකේ සාමාන්‍ය වර්ධනයක් අවපීඩනයේ ලක්ෂණ වේවා තැන්පත් වෙනවා. ඉතින් මෙන්න මේක වෙහින්ද මෙන්න මේ අනිකුත් සෛල නිෂ්පාදනයට මෙන්න මේ සෛල බාධා පමුණනවා. සාමාන්‍ය මෙන්න මේවා වෙනත් ඉන්ද්‍රියන් වල ඒ කියන්නේ අපි ගත්තොත් බ්‍රේන් එක, ලිවර් එක, ස්ප්ලීන් වල, ඒවත් එක්කම ලිම්ප් නෝඩ් වල මෙන්න මේ තැන් වලත් මෙන්න මේ සෛල ගිහිල්ලා ආක්‍රමණය කිරීම සිදු කරනවා. එතන මේ ලියුකේමියාව ඇතිවීම සඳහා බලපාන මූලික සාධක ගැන කතා කරොත් එකක් තමයි ඔය රේඩියේෂන් සහ ඔය කිමිකල්ස් වලට නිරාවරණ වීමින්ද ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ විකිරණ ප්‍රතිකාර වලට, ඒ කියන්නේ විකිරණ වලට සහ රසායනික චිකිත්සාවන්ට නිරාවරණ වීම ලියුකේමියා ඇතිවීම සඳහා බලපාන හේතුවක් විදිහට සලකන්න පුළුවන්. දෙවෙනිද පවුල් ආරේ කියන්නේ පවුල් ඉතිහාසයක් තියෙන ලියුකේමියා හැදෙනවා කියලා අනේ අයට වැඩි සම්භාවිතාවක් තියෙන්න පුළුවන් ලියුකේමියා තත්ත්වය ඇතිවීම කෙරෙහි. ඒ වගේ තවසා දෙකක් තමයි ඩවුන් සින්ඩ්‍රෝමේ. ඩවුන් සින්ඩ්‍රෝම ගත්තොත් මෙන්න මේ වගේ තත්ත්ව ලියුකේමියා අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒතතේ වෛරස් ආසාදන වලත් බලපෑමක් තියෙනවා විශ්වාස කරනවා. ඊප්සන්බා වෛරස් වගේ වෛරස් ආසාදනත් මේ ලියුකේමියා කෙරෙහි බලපාන බව පිළිබඳව යම් මතයක් තියෙනවා. ලියුකේමියා ගත්තත් අපිට ලියුකේමියා වර්ග 4කට බෙදා දක්වන්න පුළුවන්. එකක් තමයි AML කියලා හඳුන්වන තත්ත්වය. AML කියලා කියන්නේ acute myelogenous leukemia කියන තත්ත්වය. දෙවෙනි එක තමයි CML කියන තත්ත්වය. CML කියන්නේ chronic myelogenous leukemia කියන තත්ත්වය. ඒත් එකම ALL. ALL කියන්නේ acute lymphocytic leukemia කියන තත්ත්වය. ඒ වගේම CLL කියන්නේ chronic lymphocytic leukemia කියන තත්ත්වය. මෙන්න මේ ලියුකේමියා අතරින් වැඩි හිටියන් අතර බහුලම ලියුකේමියා ආකාරය තමයි 85%ක දකින්න පුළුවන් මෙන්න මේ acute myelogenous leukemia කියන තත්ත්වය. ඒත් එක්කම කුඩා දරුවන් අතර බහුලව දකින්න පුළුවන් වෙන්නේ ALL කියන තත්ත්වය acute lymphocytic leukemia කියන තත්ත්වය තමයි බහුලව දකින්න පුළුවන් වෙන්නේ. ඒතර මතක තියාගන්න වැඩි හිටියන් අතර බහුල AML කුඩා දරුවන් අතර බහුලව දකින්න පුළුවන් ALL කියන තත්ත්වය. ඉතින් අපි මුලින්ම කතා කරමු මොකද්ද මෙන්න මේ AML කියන්නේ කියලා. AML කියලා කියන්නේ acute myelogenous leukemia කියන තත්ත්වය. අපි සිංහලෙන් කියනවා තීව්‍ර myelocytic leukemia කියලා හඳුන්වන්න පුළුවන්. acute myelogenous leukemia කියලා කියන්නේ. ඉතින් මෙන්න මේකෙදි මොනෝසයිට් ඒ වගේම අර සුදු සෛල අපි දන්නවන වර්ග දෙකක් තියෙනවා. ග්‍රැනුලේට කියන්නේ කණිකා තියෙන සුදු සෛල සහ කණිකා නැති සුදු රුධිර සෛල කියලා. ඒතර මෙන්න මේකෙදි මොනෝසයිට් ඒත් එක්කම අර කණිකා තියෙන සුදු රුධිරාණු සෛල, ඒත් එක්කම රතු රුධිරාණු සෛල, ඒත් එක්කම ප්ලේටඩ් පට්ටිකා නිපදවන මුල් ඒ කියන්නේ මාතෘ සෛල. අපි කියන්නේ ස්ටෙම් සෙල්ස් කියන මුල් සෛල අසාමාන්‍ය ලෙස ප්‍රගුණණයක් ඇති වෙන ඒවා. ඒතර මෙන්න මේකෙදි කැන්සර් සෙල්ස් බවට පත් වෙන්නේ මෙන්න මේ මයලොසයිට්ස් තමයි. කැන්සර් සෙල්ස් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ග්‍රැනියුලෝසයිට් එක මයලොසයිට් තමයි කැන්සර් සෙල්ස් බවට පත් වෙන්නේ. ඒතකොට මෙන්න මේකෙදි මොනෝසයිට් වැඩි වෙනවා. ඒත් එක්කම අර කණිකා තියෙන සුදු සෛල වැඩි වෙනවා, රතු රුධිරාණු සෛල වැඩි වෙනවා. ඒත් එක්කම පට්ටිකා නිපදවන මාතෘ සෛල වල අසාමාන්‍ය සෛල වර්ධනයක් තමයි සිදු වෙන්නේ. ඒතර මෙන්න මේකෙදි දකින්න පුළුවන් අපි ක්ලිනිකල් ෆීචර්ස් ගැන අත්වොත්
මෙන්න මේ අසාමාන්‍ය සුදු සෛල නිපදවීම හින්දා මේ ක්‍රමාණු කියන්නේ මේරු රුධිර සුදු සෛල ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඒතර මේරු සුදු සෛල ප්‍රමාණය අඩු වෙනවා කියලා කියන්නේ පහසෙන් ආසාදන වලට ගොදුරීමේ හැකියාව වැඩි වෙනවා. ඒත් එකම ප්ලේට්ලට් ප්‍රමාණය රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වුණාම පස්සේ මොකද වෙන්නේ? රක්තපාතයන්ට පහසෙන් ගොදුරු වෙන්න පුළුවන්. ඒත් එකම මේරු රතු සෛල ප්‍රමාණය අඩු වුණාම පස්සේ රෙඩ් බ්ලඩ් සෙල්ස් අඩුනම් පස්සේ යාලට ඇනීමියා ඇති වෙන්න පුළුවන්. ඒත් එකම අර නොමේරු ලියුකේමියා සෛල සුදු සෛල දේහේ පුරා එකතු වෙනවා. එතකොට ස්ප්‍රීන් එකේ එන්ලාජ් වෙන්න පුළුවන්, ලිව එක එන්ලාජ් වෙන්න පුළුවන්, ලිම් නෝඩ් එන්ලාජ් වෙන්න පුළුවන්. ඒ තැන් වල තැම්පත් වීම හින්දා ඒත් එක්ක මෙන්න මේ මෙනින්ජිස් වල මෙන්න මේ සුදු සෛල ගිහිලා තැම්පත් වුණාන් පස්සේ තදබල හිසරද්දේ කැරකිල්ල ඒ වගේ තත්ත්වයන් ඇති වෙනවා. අස්ති වල තැම්පත් නිසා අස්ති වේදනාවක් ඇති වෙනවා. මෙන්න මේ වගේ ක්ලිනිකල් ෆීචර්ස් මෙන්න මේකෙදී හඳුනා ගන්න පුළුවන්. එතකොට ඔයාලා මෙන්න මේ ඇකියුට් මයලොජිනස් ලියුකේමියා වලදී දකින්න පුළුවන් ලක්ෂණ අපි ගත්තොත් මේ අසාමාන්‍ය සුදු සෛල වැඩිවීම නිසා තමයි වැඩිවීමත් එක්ක තමයි මේ ලක්ෂණ ඇති වෙන්නේ. මේ නොමේරු සුදු සෛල ප්‍රමාණය අඩුවීමත් එක්කම මේරු රුධිර සෛල ප්‍රමාණය එන්න අඩු වෙනවා. අඩු වීම නිසා ආසාදනට පහසුවෙන් ගොදුරු වෙනවා. ඊට රුධිර පට්ටිකා ප්‍රමාණය මෙයාලගේ ප්ලේට්ලට් ප්‍රමාණය අඩු වෙන නිසා පහසුවෙන් බ්ලීඩින් වලට ලක් වෙනවා. ඒත් එකම තමයි මේ කට්ටියගේ රතු සෛල ප්‍රමාණය අඩු වීමෙන්ද ඇනීමියා තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒත් එකම තමයි මෙන්න මේ නොමේරු සෛල ගිහිල්ලා තැම්පත් වෙන්න පටන් ගන්නවා. ලිවර් එකේ, ස්ප්ලීන් එකේ, ලිම් නෝඩ් වල තැම්පත් වෙලා ඒවා අසාමාන්‍ය විශාල වීම දකින්න පුළුවන්. ඒත් එම මෙනින්ජිස් වල තැම්පත් උනන් පස්සේ හිස රදයේ කරකැවිල්ල මෙන්න මේ වගේ තත්ත්වයක් තිබ්බ. ඒත් එක මේ කට්ටියගේ අස්ති වේදනාව වගේ තත්ත්වයක් අඳුනා ගන්න පුළුවන්. අපි දෙවෙනි ආකාරය ගත්තොත් CML කියන ආකාරය ගත්තොත් මේකට අර AML වගේම තමයි ඒ සෛල ටිකට උදාය බලපෑම ඇති කරන්නේ. නමුත් අර AML වලට වඩා මේරු සෛල ප්‍රමාණය මේ කට්ටියගේ වැඩි. ඒකින්ද රෝග ලක්ෂණ ඇති වෙන්නේ අරට වඩා තියුරු ලෙස ඇති වෙන්නේ දුර් අඩු වශයෙන් තමයි ඇති වෙන්නේ. ඉතින් මේ සඳහා බලපාන පුළුවන් මෙන්න මේ පිලඩෙල්පියා ක්‍රෝමසෝම් එකේ විකෘතිතාවයකින් CML ඇති වෙන්න පුළුවන්. ඒතරෝ බහුවන්න ප්‍රශ්න වලට අහන්න පුළුවන් පිලඩෙල්පියා ක්‍රෝමසෝම් එකේ බලපෑම හිමින් ඇති වෙන්නේ AML, CML, ALL, CL කියන දුනොත්තරේ තමයි CML එන්නේ. ඒතර ක්‍රොනික් මයලොජිනස් ලියුකේමියා සඳහා පිලඩෙල්පියා වර්ණදේහි විකෘතතාවයක් මේ සඳහා බලපානවා. ඒතර මේ කට්ටියගේ සමානලට ලක්ෂණ පෙන්වන්න කාලයක් ගත වෙන්නත් පුළුවන්, පෙන්වන්න නැතුව තියෙන්නත් පුළුවන්. ඒතර AML වගේම තමයි මෙන්න මේකේ මේ කට්ටියගේ අර තියුරු ලෙස ලක්ෂණ පෙන්වන්නේ අර ලක්ෂණම දකින්න පුළුවන්. සුදු සෛල ප්‍රමාණය නිසා පහසෙන් ආසාදනට ගොදුරු වෙනවා. ඒ වගේම බ්ලීඩින් නැති වෙන්න පුළුවන්. රතු පට්ටිකා ප්‍රමාණය අඩු වීමෙන්ද ඒත් එක්කම අසාමාන්‍ය රස සෛල නිෂ්පාදනය වීමෙන්ද නීරක්තිය ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. ඒත් එක මේ ලියුකේමියා සෛල එකතු වීම නිසා ලිම් නෝඩ් එන්ලාජ්මන්ට්, ස්ප්ලීන් එන්ලාජ්මන්ට්, ලිවර් එන්ලාජ්මන්ට් වගේ ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ කට්ටියගේ. ඊට පස්සේ අපි බලමු මේ ALL කියන தත්ත්වය. මේක සාමාන්‍යයෙන් දරුවන් අතර බහුල කැන්සර් වර්ගය තමයි ALL කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු දෙකත් අවුරුදු පහත් දරුවන් තුළ සුළු බලස මේක දකින්න පුළුවන්. ඉතින් මේකදී මෙන්න මේ කැන්සර් සෙල් එක බවට පත් වෙන්නේ ලිම්ෆෝබ්ලාස්ට් සෙල්ස් වල තමයි අසාමාන්‍ය සෛල වර්ධනය වීමක් සිදු වෙන්නේ. ඉතින් මේකෙදී මෙන් නොමේරු මේ සෛල ඇටමිදුල වල එකතු වෙන හින්දා අනිකුත් සෛල වර්ධනයටත් බලපෑම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය සෛල වෙනුවට තැම්පත් වෙලා අර සාමාන්‍ය සෛලෙතර ප්‍රමාණය අඩු වෙලා යනවා මේකෙදි. ඒතර මේකෙදි අපිට දකින්න පුළුවන් රෝග ලක්ෂණ ගත්තොත් මේ කට්ටියට ෆීව එකක් දකින්න පුළුවන් මේ කට්ටියගේ. ඒත් එක්කම තමයි මේ වසා ගැටි තියවල ලිම්ප් නෝඩ් වල එන්ලාජ්මන්ට් වීම දකින්න පුළුවන්. ඒත් එක්කම රුධිර වහන ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම තමයි දුර්වලතාවයේ එතකොට නීරක්තිය ඇති වෙනවා. අර වගේම තමයි අර ලක්ෂණ මහට ගන්නවා නීරක්තිය. ඒ කියන්නේ සුදු මැලි වෙලා නිතර නිතර ආසාදනට ගොදුරු වෙනවා. එතන මේ වගේ ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් මොනවද උන්න. ඒත් එක්කම විහෙසකාරී බවක් මෙයාලට දැනෙනවා. ඒ කියන්නේ ඇනීමියා තත්ත්වය දකින්න පුළුවන්. ඒත් එක්කම තමයි ලිම්ප් නෝඩ් එන්ලාජ්ලා තියෙන්නේ. ඒත් එක්කම අධිලෙස දහඩිය දමන්න පුළුවන්. මෙන්න මේ වගේ ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකෙදි මෙන්න මේ පිළිකා සෛල ගමන් කරලා තැම්පත් වෙන ස්ථාන යනවත් ලක්ෂණ පෙන්වන්න ගන්න පුළුවන්. මොළේ ගිහිල්ලා කොහේ හරි තැම්පත් වෙනවා, හිස රදේ වමනි වගේ ලක්ෂණ පෙන්වන්නත් පුළුවන්. CLL කියන தත්ත්වයේ ගත ක්‍රොනික් ලිම්ෆොසයිටික් ලියුකේමියා කියන தත්ත්වයේ ගත සාමාන්‍ය අවුරුදු 50ත් අවුරුදු 70ත් අතර පුද්ගලයන් තුළ බහුලව දකින්න පුළුවන් தත්ත්වය. මේක රෝග ලක්ෂණ රහිතව මෙයාලට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේදී වෙනත් රෝග තත්ත්වයන් පරීක්ෂා කරනකොට තමයි මේක තත්ත්වය සමහරවිට හඳුනාගන්නේ. මේකෙදිත් සමහර රෝගියා නීරක්තියෙන් පිළිවෙකන ඇනීමියා තිබීම, ඉතින් ස්ප්ලීන් එක, ඒත් එක්කම ලිවර් එකෙන් ලැජ් වීම වගේ තත්ත්වයන් දකින්න පුළුවන්. මේ සාමාන්‍ය අපි ලිව්කේමියා සඳහා සිදු කරන ඉන්වෙස්ටිගේෂන් ගැන දැනගන්න ඕන. ඒ කියන්නේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරන්න පුළුවන්. ඒත් එක්කම බ්ලඩ් පිච් එකක් කරන්න පුළුවන්. ඒත් එක්කම මේකෙදි බෝන් මැරෝ බයොප්සි කරන්න පුළුවන්. සමහර ලිම්ප් නෝඩ් බයොප්සි කරන්න පුළුවන්. ඊට CSF පරීක්ෂා කළ බලපෑ ඒ වගේ හිස රදේ වගේ නොනේ වගේ මේ පරීක්ෂණ වාර්තා කරන්න. ඉතින් මෙන්න මේවා තමයි අපි
මූලික ඉන්වෙස්ටිගේෂන් විදිහට සලකන්නේ මොනවද ෆුල් බ්ලඩ් කවුන්ට් කරන්න පුළුවන් බ්ලඩ් පිච්චර් කරන්න පුළුවන් බෝන් මැරෝ බයොප්සි කරන්න පුළුවන් ඒ වගේ තමයි ලිම්ප් නෝඩ් බයොප්සි කරන්න පුළුවන් ඊට අමතරව ඔය ස්පිනෝමෙගලි ඊට පස්සේ ලිවර් එන්ලාර්ජ්මන්ට් තියෙන ඊට අදාළ ස්කෑන් පරීක්ෂණ වගේ දේවල් සිදු කරන්න පුළුවන් ඉතින් සාමාන්‍ය මේකේ ප්‍රතිකාරය ගත්ත ලියුකේමියා වලදී අපිට මෙන්න මේ පිළිකාව ලබා දෙන ප්‍රතිකාර ප්‍රති ඒ කියන්නේ පිළිකා ඖෂධ ලබා දෙන්න පුළුවන් ඒත් එක්කම සමහරට මේ රේඩියේෂන් තෙරපි දෙන්න පුළුවන් ඒත් එක්කම තමයි මේ කට්ටියගේ බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් එකක් කරන්න පුළුවන් ඊට අමතරව මෙන්න මේ රෝග ලක්ෂණ පාලනය කරන්න අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් ඒ කියන්නේ ඇනීමියා එකට අදාළ ප්‍රතිකාර රුධිර පාරවෙන් ලබා දෙන්න පුළුවන් ඒක ආසාදන තත්ත්ව නැති වෙලැක්වීම මේ වගේ කරුණු අපිට කරන්න පුළුවන් මෙන්න මේ මේ ලියුකේමියා රෝගී තත්ත්වයෙන් වෙන්න පුළුවන් ඒසඳ විශේෂයෙන් මේ කට්ටිය රක්තපාත කියන්නේ බීඩින් තත්ත්වයෙන් නැති වෙන්න පුළුවන් ඉතින් මේ පිළිබඳව අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන ඒ කට්ටිය දත් බුරුසු පාවිච්චි කරනකොට ඒ කියන්නේ මේ කට්ටියට කියන්න ඕන අර මුදු කෙඳි සහිත දත් බුරුසු පාවිච්චි කරන්න කියන්න පුළුවන් ඒත් එක්කම රැවුල කපනකොට පරිස්සම් වෙන පිරිමියා මේ සඳ ඉලෙක්ට්‍රික් රේස භාවිත කරන්න පුළුවන් ඒතන නිය කොටට කියලා කපලා තියාගන්න නැත්තම් තත්ත්වය තියෙන්න පුළුවන් ඉතින් ඒ වගේම තමයි මේ කට්ටිය අපි බ්ලඩ් ගන්නකොට ඒ වගේ තත්තකනෝට පුළුවන් තරම් එකම අවස්ථාවෙ තමයි ඔයගන්නේ සරින් සරේ විදින්නේ මොකද බ්ලීඩින් තත්ත්වය ඇති වෙනින්ද මෙන්න මේ කරුණු පිළිබඳව අපි ආසාදන අවම කරන්න මේ කට්ටියට ඒ වගේ කරුණු පිළිබඳව අපි ලියුකෝමියාට සැලකිලිමත් වෙන්න ඕන.